එහෙනම් ලියන්න පුතේ ඔයාලා මාතෘකාව 13 වෙනි පාඩම ස්කන්ධය ලියන්න 13 වෙනි පාඩම ස්කන්ධය ඒක යටතේ පුතේ ලියන්න කියන දේවල් ටික මුලින්ම තියෙන්නේ අනුමාත්‍රභාව ස්කන්ධය මනින ඒකක ස්කන්ධය මනින ඒකක ඔතේ වාලා ස්කන්ධය මන්නේ ඒකක දන්නවා අපි ඒ හින්දා එහෙම කතා කරන ගාම ලියාගමු පළවෙනි එක තමයි පොඩි එක ඉඳන් ලියමු මිලිග්‍රෑම් mg තමයි පාවිච්චි කරන්නේ ඊළඟට දෙවෙනි එක ග්‍රෑම් අපි ගන්නවා g ඊළඟට තුන්වෙනි එක කිලෝග්‍රෑම් kg තව ඒකකයක් තියෙනවා පුතේ අපිට මේක නෑ මම නිකන් ලියන්නම් මෙට්‍රික් ටොන් අපි ඒකට මෙට්‍රික් ටොන් කිව්වට දාන්නේ පුතේ සිම්පල් t ඉතින් අපි මේ පන්තියේදී කතා කරනවා පුතේ මිලිග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම් කියන ස්කන්ධ එකතු කරන්ඩ අඩු කරන්ඩ ඔය වගේ දේවල් ටික තමයි කතා කරන්න යන්නේ ඒකක පරිවර්තනය කරන්න. හරි? හරි පුතේ. එහෙනම් ඉස්සල්ලාම ලියාගම් බලන්න පුතේ මේ තියෙන ටික. ලියාගන්නකො මේ ටික. ඔන්න මේක යටි මම ලියන්න මේවා අතර සම්බන්ධතාවයක් පුතේ. මිලිග්‍රෑම් 1000ක් කියලා කියන්නේ ග්‍රෑම් එකයි. ග්‍රෑම් 1000ක් කියන්නේ කිලෝග්‍රෑම් එකයි. ඇත්තටම පුතේ කිලෝග්‍රෑම් 1000ක් කියලා කියන්නේ මෙට්‍රික් ටොන් එකයි. ඒක අපිට නැහැ. මම නිකන් ලියුවේ. දැන් දැනගැනීම සඳහා හොඳයිනේ ලියාගන්නකෝ. साहचा එතකොට මට වේගින් සාකච්ඡා කරලා යන්න පුළුවන්. හලෝ සර්. ඔව්ද? පොඩ පරක්කු නා කුසලන්ටිජ ක්ලාස් එක දුන්න දැන් පටන් ගත්තේ. සර්. ආ, කමෙන් එකවනේ. මම බෝඩ් එකේ තියෙන ටික විතරයි ලිව්වේ. ආ, හරි. හරි. अरे नहीं बराई नहीं
උදේ පාරක් වෙලා ආපු අය හොඳ විදිය ඕකටක් ගහලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ෆෝන් එකෙන් ගල ගහගන්නකො ෆොටෝ එකක් පස්සේ ලියාගත්තා ඒකෙන් ඊළඟට අපි එනවා අපතේ ස්කන්ධේ මනින ඒකක අතර සම්බන්ධතාව බලන්න. ඒ කියන්නේ ඒකක පරිවර්තනය කරන්න. මිලිග්‍රෑම් දුන්නාම ග්‍රෑම් වලට හරවන්න, ග්‍රෑම් දුන්නාම කිලෝග්‍රෑම් කරන්න, ඔය වගේ විවිධ සම්බන්ධතා ටිකක් කතා කරන්න යනවා. හරිද? අපි බලමු පුතේ කොහොමද කරන්නේ කියලා. संबंधता स्कंद मानिने एक कातरे संबंधता ते क्या रहते हाले भी नहीं कमांगा ना बुते हाले दे मिलीग्राम मोल्डा हरा बनने हाँ ඉස්සෙල්ලාම මිලිග්‍රෑම් වලට හරන්නේ එක එක ඒකක වලින් තියෙනවා අනේ එක එක ඒකක වලින් තියෙනවා මිලිග්‍රෑම් වලට හරවන්න යනවා මම මුලින් ඊට පස්සේ ආයිසරයක් යනවා මිලිග්‍රෑම් වලින් එහෙම දුන්නාම ග්‍රෑම් වලට හරවන්න හරි ওই වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි කතා කරන් තියෙන්නේ අපි මුලින්ම පොතේ තියෙන විදිහටම කතා කරගෙන යම් පුතේ මම ගන්නවා පොතේ තියෙන මිලිග්‍රෑම් ග්‍රෑම් වලට හරවන්න තියෙනවා. ඉතින් එතනින් මම පටන් ගන්නවා. කෙටියෙන් කියන්නම්. ග්‍රෑම් වලට හැරවීම. ග්‍රෑම් වලට හැරවීම. දැන් පළවෙනි අපි ලේසි දැනකින් පටන් අරගෙන යනවා වැඩි. මම ගන්න අපතේ මිලිග්‍රෑම් दाह कीला कियाने ग्राम एकाय हिम नाम बरन मिलीग्राम तुंदाह कीला कियाने मिलीग्राम तुंदाह कियाने बुते ग्राम तुना बेन्नोने हिम ने बेन्नोने नहीं ये अत्तर बेन्नोने में एकाय दाहिम बेदानोने फाले बनी के हिंदा मन दाहिम बेदना बेन्नुआ नेता मो उन्ने ග්‍රෑම් 3යි. හරිද? එහෙමනම් මගේ ඊළඟ ප්‍රශ්නේ පුතේ මෙහෙම ආව. මිලිග්‍රෑම් 1245ක් ආව. කොහොමද වෙන්නේ කියලා. මිලිග්‍රෑම් 1245ක් ආව. ග්‍රෑම් කරන්න ඕනේ පුතේ. ඇත්තටම වෙන්නේ 1000ෙන් බෙදන්න ඕනේ. පුතේ 1000ෙන් බෙදනකොට අපි කරන්නේ මෙහෙමයි. 1000ට බිංදු 3ක් තියෙනවනේ. ඒ නිසා මේකේ බෙදෙන්නේ නැත්තම් ඉලක්කම් 3ක් වෙන් කරලා පුතේ දශම තිතක් තියෙනවා. දකුණු පැත්තෙන් ඉලක්කම් 3ක් වෙන් කරනවා 1.245. හරි ලේසි. හරියට බෙදෙනවා නම් බෙදුවා. එහෙම නැත්තම් මේ පැත්තට ඉලක්කම් 3ක් වෙන්න දශම තියෙනවා. ඔන්න බලන්න තව එකක්. 1475යි මිලිග්‍රෑම්. දැන් ග්‍රෑම් කරන්න කියන්නේ පුතේ 1000න් බෙදන් තියෙන්නේ. මෙහි ඉඳලා ඉලක්කම් 3ක් පාස් කරලා පුතේ ඉලක්කම් 3ක් පාස් කරලා ඔහොම ග්‍රෑම් කියලා තියෙනවා. හරිද? ඊළඟට මම ගන්න මෙහෙම එක. ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 875යි මිලිග්‍රෑම් දැන් දෙකයි මිලිග්‍රෑම් 875යි දැන් මං කියනවා මේක ග්‍රෑම් කරන්න කියලා. හරි ලේසි වැඩේ. ග්‍රෑම් කරන්න කිව්වහම මෙයා කොහොමද ග්‍රෑම්නේ? ඒතර ප්‍රශ්නයක් ඇත්තෙම නෑ පුතේ. මේ තියෙන එක ග්‍රෑම් කරනවා කියන්නේ 1000ෙන් බෙදනවනේ. එතකොට ලේසිම විදිය තමයි පුතේ
ග්‍රෑම් මිලිග්‍රෑම් අතරට දශම තිතක් තියෙනවා. හැබැයි අනිවාර්යෙන් මේ පැත්තේ ඉලක්කම් තුනක් තියෙන්නම ඕනේ පුතේ. එහෙම නැති වුණොත් අපි පොඩ්ඩක් ඒක හදන්න ඕනේ. උදාහරණයක් ඔන්න බලන්න. ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 25යි පුතේ. ඔන්න ප්‍රශ්නයක්. මිලිග්‍රෑම් 25යි දීන්නේ පුතේ. දැන් අපි මේක දශම තියලා ලියන්න ඕනේනේ. එතන මෙතන ඉලක්කම මදි. මදි නම් අපි මේක ඉස්සරහට බින්දුවක් දාගෙන ලියනවා පුතේ. ඉලක්කම් තුනක් තියෙන්නම ඕනේ. මෙහෙට දාන්න බෑ බින්දුව. හෙල දැම්මොත් 250ක් වෙනවා. 5.025යි ග්‍රෑම්. අපි එකම එකක් ලියනවා. ඔන්න බලන්න. 8යි ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් පුතේ. ඔන්න ආයි ප්‍රශ්නයක්. අනි ප්‍රශ්නයක් මෙතන එක ඉලක්කමයි තියෙන්නේ ඉලක්කම් තුනක් ඕනේ අනිවාර්යෙන් දශම තියන්න එහෙනම් අපි කරන්නේ පුතේ මේ පැත්තට බින්දු දෙකක් තියෙනවා කියලා හිතා ගන්න බින්දුවයි බින්දුවයි හත කැපුවන්නේ 8යි දශම බින්දුවයි බින්දුවයි 7යි ග්‍රෑ ඔන්න අපි 6ේ පන්ති ඉගෙන ගත්තේ ඒ වඩා පොඩ්ඩක් වෙනස් ගණන් කීපයක් මම කරා පුතේ හයි ඉස්සල්ලාම ওই ටික ලියාගමු බලන්න මම පොළ පාටින් බින්දු දාලා තිනේවට ඔයාලටත් පුළුවන් ඒ පාටින් දාන්න පුතේ. ඉස්ම උත්තර ටිකත් එවාගෙන එවාගෙන ආවා. ඒක හරි පුතේ. සර්. ඔව් පුතේ. මම මගේ තාත්තා අද වෙනින් නෝට් එක दिगट में अमार එතකොට ඊළඟ අනුමාත්‍රකාව පුතේ මිලිග්‍රෑම් වලට හැරවීම. හරි ලියාගමු දෙවෙනි අනුමාත්‍රකාව මිලිග්‍රෑම් වලට හැරවීම. මේක එක ඒකක වලින් දෙනවා පුතේ අපිට. අපි ඒවා මිලිග්‍රෑම් වලට හරවන්න ඕනේ. දාහෙන් වැඩි කරන්නේ 8000ක් දෙවෙනි එක තව එකක් ගන්නම්කෝ මං ගන්නවා ග්‍රෑම් 15ක් පුතේ එහෙමනම් 15 නම් පුතේ මේක 15000ක් මිලිග්‍රෑම්
පහළොස් දාහ තුන්වෙනි තව එකක් අපි ගමු මම ගන්න මෙහෙම ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 750 පුතේ ග්‍රෑම් 3යි කියලා කියන්නේ මිලිග්‍රෑම් 3000යි 3000ට 750ක් එකතු කළාම පුතේ 3750යි මිලිග්‍රෑම් 3750 ඊළඟට මම ගන්නවා මෙහෙම ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 75යි පුතේ ග්‍රෑම් 2යි කියලා කියන්නේ 2000යි 2යි කියන්නේ 2000යි මිලිග්‍රෑම් ඒකට එකතු කරන්න ඕනේ පුතේ 75 ඔහොමනේ වෙන්න ඕනේ දැන් ඔය දෙක එකතු කළාම අපිට එනවා පුතේ 275යි කියලා නැත්තම් මේක අමතක වෙලා 275යි කියලා ලියනවා ඒකයි මම එහෙම ලිව්වේ 275 හරි ලියමු ওই ටික ඊට පස්සේ මම තව ටිකක් දෙනවා පහලට ඔයාලා ලියන්නවා හරි ඉස්සෙල්ලා ඔය හතර ලියාගන්න ඊට පස්සේ මම වෙනස් වෙනස් ගණන් ටිකක් දෙනවා ලියන්නකෝ බලන්න मैं चुपचाप बलन ले हम मेरे के पेन ना ना ये मर गियो गाने बेरी तरह वेगिंग आओ क्या किंग बोंग आये पेन ना ले मट मेकर वेगन बरतर वेगिंग अवीलती वाले पेन बल अवीलती उत्तर वेरदूना प्रश्न अरे मे उत्तर दिपेतर मे उपते मट मे ओ वेगिंग नापते अभी डक बल उदे पोड़ी पोड़ी वेरदी की प्यास कर गत्ता अब बल मेरा मेह में का तीन देखाई दशम पहा की एने का विसी पहाई देसी अपनाई ओहम लिंगवा पुते එතන තමයි වැරදුනේ. උතේ මේකේ වෙන්න ඕනේ මෙහෙමයි. හරිද? 2.5 නේ පුතේ. දශම තිතට මේ පැත්තෙන් ඉලක්කම් 3ක් වෙන්න ලියන්නයි ඕනේ පුතේ. දශම තිතට එහා පැත්තෙන් ඉලක්කම් 3ක් වෙන්න ලියවෙන්න ඕනේ. දැන් දැනට තියෙන්නේ ඉලක්කමයි පුතේ 1යි නේ තියෙන්නේ. 3ක් වෙන්න ඕනේනේ. එහෙනම් 3ක් වෙන්න නම් පුතේ අඩුපාඩුවට අපි බිංදු දාන්න. බිංදු දාන්න. එතන මිලිග්‍රෑම් 2500යි පුතේ 2500යි ඔන්න වැරද්ද පුතේ නේද ඊළඟට මේකේ දශම තිතර මේ පැත්තේ පුතේ ඉලක්කම් තුනක් තියෙන
මුකුත් ගැටලුවක් නැහැ. එහෙනම් ඉතින් අපි දශම දිට අයින් කරලා ලියනවා. 3005 මිලිග්‍රෑම්. මේකෙ පුතේ 3.61. 3.61 පුතේ. එතකොට දැන් මෙතන දශම දිටන මේ පැත්තෙන් ඉලක්කම් දෙකයි තියෙන්නේ. තුනක් වෙන්න ඕනේ. එහෙනම් අඩුපාඩුවට මේ පැත්තට බිංදුවක් දානවා. මොකද මේ පැත්තේ තියෙන බිංදුව තමයි අපි අයින් කරලා දාන්නේ. අර වැඩක් නැහැ කියලා දශම දිටට තිබ්බට පස්සේ මෙහෙන් තියෙන බිංදුව ඕනේ නැහැ කියලා අයින් කරලා දාන එකනේ කරන්නේ. ඒ ටික ඉතින් අපි දාගන්න වෙනවා මෙතන. හරිද? එතකොට හරි. ඊළඟට පුතේ මෙන්න මේක වැරද්දුවා. 4n1ක් පුතේ. 4n1ක්. පුතේ 4n1ක් කියන්නේ දැන් ග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් 1000ක් නේ පුතේ. එහෙනම් ඒකෙන් 4n1ක් බලන්න ඕනේ පුතේ. 4n1ක් කියලා කියන්නේ පුතේ අපි 1000 බෙදන්න ඕනේ 4. 1000 බෙදන්න ඕනේ පුතේ 4. 1000 4න් බෙදුවාම ඔයාලට ලැබෙවි 250යි කියලා. 1000 4න් බෙදුවාම 250යි කියලා ලැබෙවි. මේක මං කරේ පුතේ 1000 4න් බෙද. එතකොට 4න් එකක් 250 නම් පුතේ. 4න් එකක් කියන්නේ 4ට බෙදලා 1 ගෑල්ලනේ 250. 4න් 3ක් කියන්නේ කොච්චරද කියලා තමයි ඊළඟට මං අහන්නේ පුතේ. ඒ කියන්නේ 250 ඒවා 3ක්. 250 ඒවා 3ක්. 3 වරක් 0යි. 3 වරක් 5 15යි. එකක් ඉතුරුයි. 3 වරක් 2 6 1යි. 7යි. 750යි. 750යි. මිලිග්‍රෑම්. දැන් හරි ලේසියි පුතේ. 4න් 3 කියලා කියන්නේ 750යි නේ පුතේ. එතකොට 5 කියලා කියන්නේ 5000යි. ඒ 5000යි 750යි එකතු කළාම පුතේ 5750යි මිලිග්‍රෑම්. 5750යි මිලිග්‍රෑම්. ඔන්න මම ලිව්වා. හරිද? 5750යි මිලිග්‍රෑම්. අඩුපාඩු තියෙනවා නම් පුතේ හදාගන්න ඔය ගමම්ම. අටුට්ටයි පුතේ. ඊට පස්සේ මේ වැඩේ හරි ලේසි පාඩමකට අපි එන්නේ. එකතු කරන්න, අඩු කරන්න, දුර කරන්න, බෙදන්න. හරිද? ඒවා අපිට ගණන් දෙක තුන හදුවාම පොඩ්ඩයි අපිට තියෙන්නේ මේ වැඩේ කරගන්න. මම දැන් මේ පැත්තෙන් මකන්නම්. හරි. ඊළඟට අපි එනවා පුතේ ස්කන්ධයක් දුන්නාම ග්‍රෑම් වලිනුයි මිලිග්‍රෑම් වලිනුයි ලියන්න. අපේ මේ යටතේ කතා කරන අවසාන මාතෘකාව පුතේ ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින් ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින් දැක්වීම ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින් දැක්වීම ඔන්න බලන්න අර ලේසි වැඩක් පුතේ මම ගන්නවා මෙහෙම 2350යි මිලිග්‍රෑම් මං කියනවා මේක ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින් දක්වන්න කියලා. ඒ කියන්නේ ග්‍රෑම් කීයද මිලිග්‍රෑම් කීයද කියලා ලියන්න කියයි. අපි කරන්නේ මෙතෙන් මේකේ මිලිග්‍රෑම් කොටසට ඉලක්කම් 3ක් වෙන් කරනවා. මිලිග්‍රෑම් පුතේ කොටසට ඉලක්කම් 3ක් වෙන් කරනවා. මේ මිලිග්‍රෑම් එකක් මිලිග්‍රෑම් 1000ක් කියන්නේ ග්‍රෑම් එකයි. එන 1000ට අඩු වෙන්නේ 999 තමයි උඩින්. එන 999 ඉලක්කම් 3ක් තියෙනවා. ඒ නිසා 1000ට අඩු ඉලක්කම් හැම එකම ඉලක්කම් 3ක් තියෙනවා. ඉලක්කම් 3 වෙන් කරමු. මෙච්චරයි කරන්නේ. මේක අපි දිනන පුතේ මේ කඩේනේ යහා පැත්තේ දීක ග්‍රෑම් මේ පැත්ත මිලිග්‍රෑම් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 350
उत्तर आप मट මේ එක දිගට උත්තර මට උත්තර දෙන්න බැරුව ගියා ඒ තරම් ඉක්මනට ආව හරි මන් දැන් එකතු කරන ගණන් කීපයක් දෙනවා ඔයාලා එකතු කරන්න පුළුවන් එකතු කරන්න මේ විසිය පනහයි එකසිය හැත්තෑව ඉස් පහයි හයසිය
උදේ මේවා මම මේ පැත්තට දිගට ගාන ලිව්වත් ඔයාලා එකතු කරනකොට පහළට එකතු කරගන්න එතකොට ලේසි උදේ මෙතන පේනවා දැන්නේ 5යි ග්‍රෑම් 805 මිලිග්‍රෑම් තියෙනවා පහළට දීලා එකතු කරම එකතු කරනකොට उन्नो एडिक तमें उत्तरी पुते गुड़ाक उत्तर हरी अभी बल पुते उत्तर आवागा हेमोगे हरी बिंदु आई हताई तुनाई दहाई काई हया एक हताई अरे काय अट पहाय पहाय तुनाई अटाई देख ඊළඟට මේ ගාන පුතේ 5යි 5යි 10යි 1ක් ඉතුරුයි 7යි 5යි 12යි 12යි 6යි 18යි 18යි 1යි 19යි 1ක් ඉතුරුයි 6යි 7යි 8යි 9යි මේ 1යි 10යි 1ක් ඉතුරුයි 5යි 1යි 6යි 3යි 2යි 5යි 1යි 6යි හරිද ඊළඟ පුතේ මේක අපි පහළට ලියාගමු එතකොට හරිය ලේසි වැඩි ග්‍රෑම් මිලිග්‍රෑම් 10යි 25යි ග්‍රෑම් 5යි 805යි පුතේ 805 ලියන්න ඕනේ මෙහෙම එක ස්ථානයේ මේ පැත්ත හරියට පිළිවෙලට එන්නයි ලියන්න ඕනේ හරි 25 මුලට එහෙම ලියන්න එහෙම ලිව්වොත් වරදිනවා 5යි 5යි 10යි 1ක් ඉතුරුයි देखा एक आई तुनाई आटाई पहाई एक आई पहालवाई आटसीय तिहाई हरी भी तो मैं इन्हें उत्तर ना हरी है उत्तर देखा किधर वैर दिला दीपा पड़ी पहाई तुनाई अटाई तुनाई एकाई हतर हतलिस अटाई अटसिय विसितु इलान मां वारताव गणन देखा हतर दुन पुते दहा तुना देखा अभ्यास मालावे देवे निगानाई तुम भी निगानाई हतर ने क्या क्यों बालम एक दहातुन देखा अभ्यास अभी बलमु तुम्हें गाना
මහතුන් දෙකේ තුන්වෙනි ගාන. ඉතින් මේ උත්තරේ වල තියෙන කට්ටිය ඉතා හොඳයි ඈ. වැඩ ඉවරයි කියලා තේවනවා කට්ටිය. හරි නම්බර හොයාගන්න බැරි වුණා වට අන් සමහරේ වේ. ආ හරි. ඉතා හොඳයි ඈ. ඉතා හොඳයි වැඩේ. තුන්වෙනි ගාන කියන මෙහෙම. ස්කන්ධයේ ග්‍රෑම් 19යි. ග්‍රෑම් මිලිග්‍රෑම් කියලින්. ස්කන්ධයේ ග්‍රෑම් 19යි. මිලිග්‍රෑම් 750ක් වූ පෙට්ටියක ඇසුරු රස කැවිලි වර්ගයක ස්කන්ධය ග්‍රෑම් 480යි මිලිග්‍රෑම් 250යි. එහෙමනම් අහනවා රස කැවිලි සමග මුළු ස්කන්ධයේ කොපමණද කියලා. අපි ඔහොම ලියලා එකහුව කරමු. වදන් කියන්න දෙයක් නැහැ නේ. මේ රස කැවිලි සමග කියන්නේ මේක එකතු කරලා ගන්න ඕනේ. හරි. බිඳුවයි 5යි 5යි 10යි එකක් විතරයි 7යි 2යි 9යි 1යි 10යි. එකක් විතරයි 9යි අර 1යි 10යි 8යි 1යි 9යි අර 1යි ආයි 10යි. මෙතන 4යි 1යි 5යි. ග්‍රෑම් 500ක් එනවා පුතේ ගන්න. ග්‍රෑම් 500ක් එනවා. හරි. ඔය කියන උත්තර හරි පුතේ. 4. දැන් අපිට කියනවා තැපැල් කන්තෝරුවක ලැබුණු ලිපි තුනක ස්කන්ධ පිළිවෙලින් ස්කන්ධ පිළිවෙලින් අපිට දෙනවා ලිපි තුනේ මුළු ස්කන්ධයේ ග්‍රෑම් 25 ඉක්මවන බව පෙන්වන්න. අපි දෙකට ගලලා බලමු නේද? ග්‍රෑම් මිලිග්‍රෑම් එකතු කරලා බලමු පුතේ. ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 150යි. ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 975යි. ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 900යි. අපි බලමු මේ ටික එකහුව කරලා කීයක් එනවද කියලා. මිලිග්‍රෑම් 25ක් වෙනවා. හරි. මේකේ උත්තරය නම් හරි පුතේ ගොඩක් අය. ඒකද ඔහොම තිබ්බත් ඇති. අපිට ඕන නම් ලියන්න පුළුවන්. මේ අනුව ලිපි තුනේ ස්කන්ධය ග්‍රෑම් 25 ඉක්මවයි කියලා ලිව්ව හැක. ඒක වැඩි හොඳයි නේ. මම මේක ඇරින් එහෙම කල් ලියන්න. මේ අනුව ලිපි තුනේ ස්කන්ධය ග්‍රෑම් 25 ඉක්මවයි. ලිපි තුනේ ස්කන්ධයේ ග්‍රෑම් 25 ඉක්මවයි. ඔහොම ලිවන හරි පුතේ. ඒක වැඩි ලියන්නම කියලා එකක් නැහැ. ලිව්වොත් හොඳයි කියලා මම කියන්නේ. අඩුපාඩු හදන්න පුතේ. ඊළඟට අපි යන්නේ පුතේ අඩු කරලා. අපේ ඊළඟ මාතෘකාව පුතේ ස්කන්ධ අඩු කිරීම. මම හිතන්නේ මේ ස්කන්ධ අඩු කරන එක ගැනත් අලුතෙන් කියලා දෙන්න දෙයක් නෑ වගේ. අඩු කරන්න අපි දන්නවනේ. ඒ නිසා මම ගණන් ටිකක් ලියලා ඒකේ උත්තර ගැන කතා කරමු. මම ලියන්න ගණන් ටිකක් ඉස්සෙල්ලා ඊළඟට ඒකේ උත්තර බලමු පුතේ. ඒකත් එක්කම අඩු කරන ඒවා ගැන කතා කර ගන්න පුළුවන්නේ අපිට නේද? අඩු කරන් දන්නවනේ. මම මෙහෙම ගණන් ටිකක් ලියන්න. ඔයාලත් හදමු. ලීසි තැනකින් ඔන්න මම පටන් ගන්න. උත්තරේ ඉුවා හැමෝම හොඳයි. දා හොඳයි.
මිලිග්‍රෑම් ගොඩ හැම වෙලේම පුතේ ඉලක්කම් 3ක් එන විදිහට ලියමු ඉලක්කම් 3ක් එන විදිහට ලියමු සර් ඔහොද 3 4 ගණන් වල හදන විදිය පෙන්වන්න ඕනේද 2 3 4 ගණන් ද පුතේ මේ වේද ඔව් පුතේ ඕ ඕ මේ මේ වගේ යට ලියලා අඩු කරන්න පුතේ හරි සර් thank you හරි පුතේ සර් කේන්දරේ ඔන්න මම පටන් ගන්නවා අඩු කරන්න ගොඩාක් දුරට හදාගෙන ගියානේ මම හදා යන්න පුතේ බිංදුවයි පහෙන් පහක් ගියාම බිංදුවයි හතෙන් දෙකක් ගියාම පහයි බිංදුවයි පහෙන් දෙකක් ගියාම තුනයි බිංදුවයි බිංදුවයි දෙකෙන් බෑ පුතේ මෙහින් ගන්න 12යි 12න් තුනක් ගියාම 9යි දැන් මෙතන ඊළඟට තියෙන්නේ 9. 9න් 5ක් ගියාම 4යි. හරිද? මෙතනත් ඒක උත්තර. ඊළඟට මෙතන 4 තියෙන්නේ 14න් 7ක් ගියාම 4යි. එතන මේ ගාන පුතේ අපි ඔය පැත්තට නැතුව පහළට ලියාගමු පුතේ. මේ මිලිග්‍රෑම්ත් තියෙනවා. එහෙනම් අපි ග්‍රෑම් මිලිග්‍රෑම් කියලා ලියනවා. පළවෙනි එකේ ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් නෑ අපි දාමු බින්දු බින්දු 3ක්ම දාමු මොකද මේවැ බින්දු ඉලක්කම් 3ක් යනකම් තියෙනවනේ පුතේ ඊළඟට 25යි 150යි ඔහොම ලියලා අඩු කරමු හරිද බින්දුවයි 10න් 5ක් 5යි දැන් මෙතන 10ක් නෑ පුතේ 9 තියෙන්නේ 9න් එකක් ගියාම 8යි දැන් මෙතන තියෙන්නේ 9. 9න් 5ක් ගියාම 4යි. 5න් 2ක් ගියාම 3යි. මේකත් හදුවම. ඊළඟට අනිත් එක පුතේ. ග්‍රෑම් මිලිග්‍රෑම් කියලා මම ලිව්වා. ග්‍රෑම් 35යි. මිලිග්‍රෑම් 6යි පුතේ. මිලිග්‍රෑම් 6 අපි ලියමු පුතේ 0.0 0.6 6යි 0.0 0 එහෙම ලියන්න එපා එතකොට 600ක් වෙනවානේ ඊළඟට 16යි 28 28 අපි ලියමු 0.0 28 ඊළඟට දැන් අපි අඩු කරමු 16න් 8ක් ගියාම 8යි පුතේ දැන් මෙතන තියෙන 9නේ 9න් 2ක් ගියාම 7යි දැන් මෙතන 9 තියෙන්නේ පුතේ 9න් 0ක් 9. මෙතන තියෙන 4. මෙහෙන් ගත්තා 14න් 6ක් 8. මෙතන තියෙන 2. 2න් 1ක් 1යි. 2න් 1ක් 1යි. දැන් බලමු පුතේ අපි අභ්‍යාස ගණන්.
अभ्यास करांगे दिवेनी गाने बिस्कट ऐसुरुम के बिस्कट सामग्र मुरु इस्कांदे ग्राम देसीय दहायाई मिलीग्राम इकसीय पानाहाईलु इस ऐसुरु में इस्कांदे ग्राम देकाई मिलीग्राम तुलसी आई इना आपे गहनवा बिस्कट तो ले इस्कांदे की ये दिया देखूं ते हमने बिस्कट पेटी है का बिस्कट डाला थी ना पेटी आते का इस्कांदे तमाई में थी इलंगरे बिस्कट का इनकर हाँ पेटी इस्कांदे तमाई में थी वो ये देना आडू कल आना आप ही देना आपको दे बिस्कट तो ले इस्कांदे वो कने बैंड ना मुझे ना भी वो ये देना आडू कल हम बिंदु आई पहाई बहिं का गाड़ देना आई कोलहें तुना गिहाम अटाई मितं නවයෙන් දෙකක් ගියාම 7යි මෙතන නෑ ඒකනේ මෙහෙට ගත්තේ මෙතන බිඳුව තියෙන්නේ මෙහෙන් ගන්නවා බිඳුව නම් තියෙන්නේ පුතේ මොකද ගැටලුවක් නෑ බිඳුවයි මෙතන 2යි 207යි 850යි අපි අභ්‍යාසයේ දෙවෙනි ගාන හැදුවමු දැන් ඊළඟ අපි යනවා පුතේ අභ්‍යාසයේ තුන්වෙනි ගානට මාගරින් ග්‍රෑම් 150කින් යම් ප්‍රමාණයක් භාවිතයට ගන්නවා ඊට පස්සේ කියනවා ඉතුරු වෙලා තියෙනවනේ මේ ප්‍රමාණය 105යි ග්‍රෑම් 350යි මිලිග්‍රෑම් ඊට පස්සේ භාවිතයට ගත්ත මාගරින් වල ස්කන්ධයේ කොච්චරක්ද කියලා අහනවා පුතේ. දැන් අපි ඔය දෙන්න අඩු කළා නම් හරිනේ. ඒකනේ කරන්න ඕනේ. ග්‍රෑම් මිලිග්‍රෑම්. ග්‍රෑම් 150යි මිලිග්‍රෑම් නැහැ. ඊළඟට ඉතිරි වෙලා තියෙනවා 100 ග්‍රෑම් 105යි මිලිග්‍රෑම් පුතේ 350යි. දැන් අපිට තියෙන්නේ මේ දෙන්න අඩු කරන්න. මොනම අඩු කරනවා 0.10 න් 5 5යි මෙතන දැන් 9 9 න් 3ක් 6යි මෙතන 9 9 න් 5ක් 4යි මෙතන දැන් 4 තියෙන්නේ එකෙන් එක 0.1. ඔන්නම් මුලට 0 දාන්න පුළුවන්. එහෙම නැත්තම් දාන්නේ නැතුව තියන්න පුළුවන්. ඕක තමයි එතකොට යා පාවිච්චියට අරන් තියෙන්නේ. ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය. වැසි අවසානෙක අවසානෙක පුතේ ඒකෙත් ඉතින් මේ දෙක අඩු කළා නම් හරි නේද ග්‍රෑම් මිලිග්‍රෑම් ලියලා ඉවර වෙලා අපි අඩු කරමු පුතේ ග්‍රෑම් 205යි මිලිග්‍රෑම් 375යි ග්‍රෑම් 160යි මිලිග්‍රෑම් ආරසිය 50 මේ දෙන්න අපි අඩු කරමු පුතේ අර ලේසි වැඩා 5යි 7ෙන් 5ක් ගියාම 2යි 3ෙන් බෑ මෙහෙන් ගත්තා 13ෙන් 4ක් ගියාම 9යි දැන් මෙතන ඉතුරු වෙලා තියෙන පුතේ 4යි මෙතන එතකොට 10ෙන් 6ක් ගියාම 4යි එකෙන් එකක් ගියාම 0 බිංදුව නම් නැතත් කමන්නේ ග්‍රෑම් 44යි මිලිග්‍රෑම් 925යි කියලා ආවනම් උත්තරේ හරි. මේ උත්තරේ වුණ පුතේ මට පොලිමක් තියෝ ගන්න බැරි තරම් දිනවා මට එක දිගට ආව පුතේ දැන් මේ අනිමාත්‍ර කාලියන්න පුතේ ස්කන්ධය පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම ස්කන්ධය පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම ස්කන්ධය පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම
ඊක්ෂණ තිබුදේ වහස් අන්තිම හරියට ඒව උත්තර ඒව හරිය උදේ දැන් මෙහෙමයි තනි ඉලක්කමකින් ಗುಣ කරනකොට නම් ඕක මුකුත් ගැටලුවක් නෑ ಗುಣ කරගෙන කරගෙන යන්න පුළුවන් සාමාන්‍ය විදියට 12න් 25න් ওই වගේකින් ಗುಣ කරනකොට තමයි චුට්ටක් අපි හිතලා බලන්න ඕනේ ඒ හින්දා අපි මෙහෙම කරමු උදාහරණ විදියට තනි ඉලක්කමකින් ಗುಣ කරන ඒවෙන් මම හතරක් දෙන්නම් ඔයාලා ඒක ಗುಣ කරන්න ඊට පස්සේ මේක කොහොමද කරන්න ඕනේ කියලා මම කතා කරා හරි එහෙනම් මේක යටතේ ඉපදේ උදාහරණ අපි මෙන්න මේව ගමු මම මේ කියන ගණන් ටික ඔයාලා හදන්න බලන්න පුතේ ලේසි දරකින් අන්න මම පටන් ගන්නවා 150යි 100යි පහෙන් වැඩි කරන්න කියලා මම කියනවා සාමාන්‍ය ලක්කමක් සංඛ්‍යා දෙකක් වැඩි කරන විදිහට නිකම් වැඩි කරගෙන යන්න මිලිග්‍රෑම් කොට ඉලක්කම් තුනක් තියෙනවා හරි ඉලක්කම් කීපයක් ලියනවා දැන් බලන්න දේසි ගණන් තුනක් පස්සරක් බිංදුවයි පස්සරක් බිංදුවයි පස්සරක් එක පහ පස්සරක් බිංදුවයි පස්සරක් පහ 25යි දෙකක් ඉතුරු ඉන්නේ පස්සරක් එක 5යි 2යි 7යි ඊළඟට මේක 4 වරක් පහ 20යි දෙකක් ඉතුරුයි 4 වරක් 7 28යි 2යි 30යි අක් ඉතුරුයි 4 වරක් 3 12යි 13යි 14යි 15 එකක් ඉතුරුයි 4 වරක් 5 20යි 20යි 1යි 21යි දෙකක් ඉතුරුයි 4 වරක් 7 28යි 28යි 2යි 30යි 3ක් ඉතුරුයි 4 වරක් 1 4යි 3යි 7යි 4යි 3යි 7යි ඊළඟට ඒක නම් ඒසියක් බිංදුවයි බිංදුවයි 8 වරක් 1 8යි 8 වරක් 2 16යි 1ක් ඉතුරුයි 8 වරක් 1 8යි 1යි 9යි හරිද ඊළඟට ඒකත් ඒසියක් බිංදුවයි 4 වරක් 5 20යි 2ක් ඉතුරුයි 4 වරක් 2 8යි 2යි 10යි 1ක් ඉතුරුයි 4 වරක් 5 20යි 20යි 1යි 21 20යි 1යි 21යි අඩුපාඩුවක් කියනවා නම් ඉක්මනට හදාගමු ඊළඟට පුතේ මම වැඩි කරන්න හදන්නේ හරිද ಗುಣ කරන්න යන්නේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවලි 18 23 25 ඔය වගේ ඉලක්කම් දෙක දෙක තියෙන සංඛ්‍යා තියෙන අන්න ඒවෙන් තමයි ඊළඟට මම වැඩි කරන්න යන්නේ හරිද බලමු එකක් වැඩි කරමු මේ හරි ඔයාලා ඉවරයිනේ මම මේක මකනවා මේක කියනවා අපි බලමු පොතේ තියෙන එකම මේ අපේ පස්සේ නේද 16යි ග්‍රෑම් 550යි මිලිග්‍රෑම් වැඩි කිරීම 13 පුතේ දැන් මේක
අපි එක එක විදිහට වැඩි කරලා උත්තර ගන්නවා. මෙහෙම කරමුකෝ. එකම ඒකකයකට හරවලා මම ගාන ඉස්සරහා වැඩි කරනවා. 16650යි. අපි දෙකම මේ මේ පැති කියන එක කියන ගේමුකෝ මිලිග්‍රෑම් වලට පුතේ. එතකොට 16 කියන්නේ 16000යි. 16000යි 650යි කියන්නේ 16650යි පුතේ උතන ඔය තියෙන්නේ. එක මේක කියනවා මේ මිලිග්‍රෑම්. දැන් මම මේක 13ෙන් වැඩි කරනවා. දැන් ඉතින් ඒක ගැන මුකුත් කියන්න දෙයක් නැහැ. 13ෙන් වැඩි කරගන්නයි ඕනේ. 3 නෙවෙයි එකනේ වැඩි කරන්න. 3 වරක් 0.5යි 3 වරක් 5 15යි එකක් ඉතුරුයි. 3 වරක් 6 18යි 1යි 19යි එකක් ඉතුරුයි. 3 වරක් 6 18යි 1යි 19යි එකක් ඉතුරුයි. 3 වරක් 1 3යි 1යි 4යි. බින්දුව දැම්මා. එකෙන් වැඩි කරා. 0.5යි 6යි 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 1. අපි මේ ටික එකහුව කරමු. 9යි 5යි 14යි 9යි 6යි 15යි 1යි 16යි 6යි 4යි 10යි 1යි 11යි 2. ඔන්න වැඩි කළා. දැන් අපි අරකට උත්තරේ ලියනවා පුතේ. හැම වෙලේම මතක තියාගන්න මිලිග්‍රෑම් ගොඩට ඉලක්කම් 3ක් වෙන් කරමු මේ. හැම වෙලේම ඉලක්කම් 3යි. ඊට වඩා වෙන් කරන්නේ. ඉතුරු ටික ඔක්කොම ග්‍රෑම් ගොඩේ ලියමු. මේක පුතේ ग्राम 216යි මිලිග්‍රෑම් 450යි. ඔන්න උත්තරේ. හැබැයි ගාන ඉස්සරහා වැඩි කරපු එක තියෙන්න ඕනේ නැත්නම් ඔහොම උත්තරයක් ගන්න බෑනේ පුතේ එකපාර. අපි කරන්නේ මේ එකම ඒකකයට ගෙනහල්ලා ලියා ගන්නවා. ලියාගෙන ඉවරලා වැඩි කරනවා. වැඩි කරලා මේක වෙන් කරනවා පුතේ ග්‍රෑම් මිලිග්‍රෑම් වලට. ග්‍රෑම් පැත්තට ඉලක්කම් 3යි. අනිත් පැත්තට ඉතුරු ඉලක්කම් ටික ඔක්කොම හරි ලියමු බලන්නෝ. ඊට පස්සේ මම ගානක් දෙනවා ඔයාලා තනියම හදන්න. अब बालम बोले मम मैं क्या रेडी करना පන්දාස් 650යි කියලා ගත්තනම් හරිනේ නේද? අරගෙන 25න් අපි වැඩි කරනවා. සාමාන්‍ය විදියට වැඩි කරනවා. හරි? පස්සරක් 0.5යි පස්සරක් 5 25යි 2ක් ඉතුරුයි. පස්සරක් 6 30යි 2යි 32යි 3ක් ඉතුරුයි. පස්සරක් 5 25යි 28යි. බින්දුව දැම්මා දෙකෙන් වැඩි කරා දෙවරක් බින්දුවයි දෙවරක් පහ 10යි එකක් ඉතුරුයි දෙවරක් 6 12යි එකයි 13යි එකක් ඉතුරුයි දෙවරක් පහ 10යි එකයි 11යි බින්දුවයි 5යි 2යි 8යි 3යි 11යි 2යි 3යි 4යි 1යි දැන් හරි පුතේ මේක ඉලක්කම් 3ක් වෙන් කරනවා ග්‍රෑම් පැත්තට 141යි කිලෝග්‍රෑම් නේ පුතේ මෙතන තියෙන්නේ කිලෝග්‍රෑම් 250යි ග්‍රෑම් උත්තරේ ඔය පුතේ
एक के पोंडा वाला दने वाला तीन बार एक के हादा करना किलोग्राम ग्राम ने बेटे दी लेती ने के लुआ हमारे දහතුන හතර අභ්‍යාසි පුතේ දෙවෙනි ගාන දිනකට සහල් කිලෝ 1යි ග්‍රෑම් 750ක් අවශ්‍ය වෙන නිවසකට සතියක් සඳහා රැගෙන ආ යුතු සහල් ප්‍රමාණය සොයන්න එතකොට සතියේ දවස් 7ක් තියනවානේ පුතේ ඕක 7ෙන් වැඩි කළා නම් හරි කිලෝග්‍රෑම් ග්‍රෑම් किलोग्राम गए इकाई हाथ से बना हाँ हाथे में वैरी कर सामान दिए थे वैरी कराने पे हाथे हत्तरा बिंदु बिंदु आए हत्तरा पहा इस पहाई सुना कितरोई හතරක් හත 49යි 50 51 52යි පහක් ඉතුරුයි හතරක් එක 7යි 7යි 5යි 12යි තුන්වෙනි එක බිස්කට් එකක ස්කන්ධය දීලා තියෙනවා බිස්කට් පැකට් 25 බැගින් නු ඇසුරුම් වල අසුරා වෙළඳපොළට නිකුත් කරනු ලැබේ එක් ඇසුරුමක ඇති බිස්කට් වල ස්කන්ධය සොයන්න දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්නයි ඕනේ හරි බිස්කට් එකක ස්කන්ධය ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 75යි බිස්කට් පැකට් බිස්කට් 25 ගානේ ඇසුරුම් වල අසුරලා දානවා එහෙනම් එක් ඇසුරුමක බිස්කට් වල ස්කන්ධය කී දාන එකක දීලා තියෙනවා පුතේ එහෙනම් 25ක කොච්චරක්ද කියලා බලන්න ඕනේ ඕක වැඩි කරනවා අපි පුතේ 25යි එතකොට මං ලියනවා මෙහෙම ग्राम तुनाई मिलीग्राम हाथसीय पनाहा वैरी करना होगा बुते बीसी पाहे हम ये बेहतर लियो हमको दानी बेहतर लियो आई क्या लत आप ही वैरी करने पहाड़ डर लिया नहीं बुते ऐसा हम ये बेहतर लियो हुआ तुनाई हाथसीय पनाहा ही दिया ने तुंदास हाथसीय पनाहा ही एक बीसी पाहे वैरी कर පස්සරා බිංදුව බිංදුවයි පස්සරා පහ 25යි දෙකක් ඉතුරුයි පස්සරා හත 35යි දෙකයි 37යි තුනක් ඉතුරුයි පස්සරා තුන 15යි 16යි 17යි 18යි බිංදුව දැම්ම දෙකේ දෙවරක් බිංදුව බිංදුවයි දෙවරක් පහ 10යි දෙවරක් හත 14යි 1යි 15යි 1ක් ඉතුරුයි දෙවරක් තුන 6යි 1යි 7යි 8යි 5යි 13යි 1ක් ඉතුරුයි 7යි 1යි 8යි අර 1යි 9යි මිලිග්‍රෑම් ගොඩට පුතේ ඉලක්කම් 3ක් වෙන් කරා එතකොට අපිට එනවා 93යි ග්‍රෑම් 750යි මිලිග්‍රෑම් 93යි ග්‍රෑම් 750යි මිලිග්‍රෑම්
හතර විණි ගන්න ගෝණියක ස්කන්ධය ග්‍රෑම් 760යි එවෙන් ගෝණි හතරක සීනි කිලෝග්‍රෑම් 40 ගානේ පුරවලා තියෙනවා සීනි සමග ගෝණි හතරේ මුළු ස්කන්ධය දැන් පුතේ මෙහෙම එකක් තියෙනවානේ හතරෙන් වැඩි කරා 40යි 760යි වැඩි කරමු අපි හතරෙන් උදේ හතර වරක් බිංදුව බිංදුවයි හතර වරක් 6 24යි දෙකක් ඉතුරුයි හතර වරක් 7 28යි දෙකයි 30යි තුනක් ඉතුරුයි හතර වරක් බිංදුව බිංදුවයි බිංදුවයි මේ තුනයි තුනයි හතර වරක් 4 16 කිලෝග්‍රෑම් 163යි ග්‍රෑම් 40යි කියලා එනවා හරි ඔය වෙලාවේ තියෙන උත්තර පුතේ හරි කිලෝග්‍රෑම් 163යි ග්‍රෑම් 40යි කියලා අපිට උත්තරේ වල තියෙනවා ගොඩ දෙනේ ඒ උත්තර හරි පුතේ ඉතා හොඳයි මම හැදුවට කලින් මහදන්න කලින් ඔයාලා හැදුවා කියන්නේ මේ ගණන් ඉතා හොඳයි හොඳ තේරිලා දිනවා ඒක දැන් බලන්න අපිට කියනවා පුතේ මිලිග්‍රෑම් 650 බැගින් වූ හඳුන් කූරු 20ක් ග්‍රෑම් 2ක ස්කන්ධයක් ඇති පෙට්ටියක අසුරා ඇත හඳුන් කූරු 20ක් දාලා තිනවා ග්‍රෑම් 2ක පෙට්ටිය හරි පළවෙනියට අහන අපතේ එක පෙට්ටියක තියෙන හඳුන් කූරු වල ස්කන්ධය පස්වෙනි ගානේ පළවෙනි කොටස එක හඳුන් කූරක් මිලිග්‍රෑම් 650යි නේද ඒක වැඩි කරනවා 20ක් එයි හඳුන් කූරු 20ක් තියෙනවානේ මේක වැඩි කරන්න හරි ලේසියි පුතේ මේ වගේ වෙලාවකදී අපිට බිංදු අමතක කරලා වැඩි කර හැකියි පස්සේ බිංදු දාගත්තා එයි මේ බිංදු දෙකම අමතක කරලා වැඩි කරන් පස්සේ දාග දෙවරක් 5 10යි එකක් විතරයි දෙවරක් 6 12යි එකයි 13යි දැන් අමතක කරපු බිංදු දෙක අපි දාමු එතකොට මිලිග්‍රෑම් 13000යි පුතේ අපි ඔහොම උත්තර කියන්නේ නෑනේ පුතේ මේක ග්‍රෑම් වලට හරවමුනේ එතකොට ග්‍රෑම් වලට හරවන්න නම් මිලිග්‍රෑම් ග්‍රෑම් කරන්න අපි 1000න් බෙදන්න ඕනේ 1000න් බෙදනවා කියන්නේ අග බිංදු 3 අයින් කළා නම් හරි එතකොට අපිට එනවා ග්‍රෑම් 13යි ඔන්න එතකොට හඳුන් කූරු ටිකේ ස්කන්ධය නම් ග්‍රෑම් 13යි ඊළඟට ඔව් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් බිංදු 3ක් හරියද කියලා අහනවා ඒක හරියට ග්‍රෑම් 13යි බිංදු 3යි මිලිග්‍රෑම් එහෙම හරිනේ ඇයි ලක්ක හඳුනා මිලිග්‍රෑම් පැත්තට ගැලුවනම් හරි ඊළඟට හඳුන් කූරු සමග පෙට්ටියේ ස්කන්ධය ග්‍රෑම් 13යි හඳුන් කූරු ටික
ඒක දානවා ග්‍රෑම් දෙකක් බර පෙට්ටියක. તો 13යි 2යි 15යි. එතකොට ග්‍රෑම් 15ක් බරයි මේ පෙට්ටිය. ඊළඟට කියනවා එවැනි පෙට්ටි 12ක මුළු ස්කන්ධයේ එවැනි පෙට්ටි 12ක කියන්නේ පුතේ අපි මේක වැඩි කරනවා 12යි. 12 සරම වැඩි කරමු නේද? 12 සරක් 5 60යි 6ක් ඉතුරුයි. 12 සරක් එක 12යි 6යි 18යි. ග්‍රෑම් 180යි. ග්‍රෑම් 180. අඩුපාඩු හදමු. अरे हरी के लिए उत्तर टीके ग्राम एक ग्रूप दिनेरिता मम्मी को मैं कम दे पड़ी वेलावा इतनी वेला दिन अभी एक बेदी मगना की खाद अपे अनुमातृकाव इस्कंदयाक पूर्ण संख्यावकिन बेदीम इस्कंदयाक पूर्ण संख्यावकिन बेदीम उदाहरण पलवी मिलीग्राम බෙදීම අට. ඉතින් මේක අපි සාමාන්‍ය බෙදීමක් විදිහට බෙදනවා හරි. මම මේක මෙහෙම ගන්නම්. එනේ පාටි පිළියම්. බෙදලා පෙන්නමු හොඳ උදාහරණයි. ග්‍රෑම් මිලිග්‍රෑම්. කොහොමද අපි කියන්නේ? 8යි 160. 8. 8 වරක් 1 8යි අපි ඕමනේ පුතේ බෙදන්නේ. उत्तर मिलीग्राम मेतन उत्तर ඔකපොතේ අපි හදලා පෙන්නමු මේ පළවෙනි ගානනේ. ඔයාලගේ මේක හදන්න දෙයක් නැහැ. මේක අපිට උත්තර දාන්න පුළුවන් ෂොක් එකකට කියලා. මේ කමක් නැහැ. ඉතින් අපි මේ උදාහරණනේ හදලා පෙන්නමු. මේ ගණන් මම ලියනවා හදලා පෙන්නලා උත්තරය දාන්න.
හරි. අපි බෙදලා බලමුකෝ. උදේ ග්‍රෑම් මිලිග්‍රෑම්. එතම බෙදීමේ ලකුණ දැම්මා. 1 575යි. 3. උදේ සාමාන්‍ය විදිහට බෙදන්න. බලන්න. 1ට 3 ඒවා නැහැ බිංදුවයි. 3 වරක් බිංදුව බිංදුවයි. කොහොමනේ අපි බෙදන්නේ? එකක් ඉතුරු. ඊළඟට මේ පහ අපි ගමු උමු නะ. පහ ගමු. 15ට 3 වරක් පහ 15යි. මම ඔහොමම ලිව්වා පුතේ නේ. ඒක ලේසි ඉඳ. හරි විදිය නම් මෙහෙම නෙවෙයි. මේකේ දැන් මෙතන නම් ගැටලුවක් නැහැ. මේක මේ පැත්තට අරගෙන යනවා පුතේ ග්‍රෑම් එක කියන්නේ මිලිග්‍රෑම් 1000ක්. 1575 මේක එක වෙලාවක ගැටලුවක් වෙයි නැත්තම් ග්‍රෑම් එකයි කියන්නේ මිලිග්‍රෑම් 1000ක් නේ. ඒක මිලිග්‍රෑම් පැත්තට අරන් ආවා. එතකොට මෙතන තියෙන මිලිග්‍රෑම් එකත් එක්ක 1575. 3 වරක් 5 15යි 0යි 7 ගත්තා. 3 වරක් 2 6යි 1ක් ඉතුරුයි. 15ට 3 වරක් 5 15යි 0යි. උත්තරේ එන්නේ පුතේ මිලිග්‍රෑම් 525. මිලිග්‍රෑම් 525. ඊළඟ ගන්න හොඳේ ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 20 බෙදීම 4. පළවෙනියටම උත්තරයක් ආවොත් ඒ උත්තරේ නම් පොඩි වරදක් තියෙනවා. අකිඳු ගිනුරි එවපු උත්තරවල පොඩි වරදක් තියෙනවා. විනාදි දිලිනි දිලිනියෝ උත්තරේ පොඩි වරදක් තියෙනවා. ඉසේවුගේ උත්තරෙත් එහෙමයි. සවිනු මිනුක විනාදි ඒගොල්ලෝ හරි. කිෂ්මගේ උත්තරේ පොඩි වරදක් තියෙනවා. සෙසක්නිගේ උත්තරේ කොහොමද? සෙසක්නි උත්තරේ හරිද කියලා අහුවන උත්තරේ ආවේ නෑ. මෙහෙම එකක් කියන්න පුළුවන්. 130 වැරදි. ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 200 එහෙම එන උත්තර වැරදි. हरी उत्तर गोड़ा අඩු කළාම එකයි. දැන් ඔයාලා කලේ 120 ගත්තා. ඔතන තමයි වැරදුනේ පුතේ.
මේක 120 නෙමෙයි ගන්න මේ ග්‍රෑම් ගොඩේ නිතේ ග්‍රෑම් එකක් ඉතුරු අපි ඒක අරයි යනවා මිලිග්‍රෑම් ගොඩට ග්‍රෑම් එකක් කියන්නේ පුතේ මිලිග්‍රෑම් 1000 මං කිව්වා ඉස්සලා තෝක කම්මැලි කමඩ ඕක ලියන්න නැතුව ගියා නම් තමයි වැරදුනේ එතකොට 1000යි 20යි එකතු කළාම පුතේ 1020ක් දැන් 1020 තමයි හතරෙන් බෙදන්නවා එකට නෑ එකට නැති ඉඳන් මෙහෙර ගත්තේ 10ට හතර වරක් 2 8යි දෙකක් ඉතුරුයි 22ට හතර වරක් 5 20යි දෙකක් ඉතුරුයි 20ට හතර වරක් 5 20යි අඩු කළාම බිඳුව ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 255යි සමහර අය එළ තිබ්බා මිලිග්‍රෑම් 1255යි වරදක් නෑ ඉතින් අපි එකයි ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින් ලියලා දාමු ඔතේ ඊළඟට ඔයාලට මම දෙනවා පොඩි වැඩක් 13 5 කියන අභ්‍යාසෙදී දෙවෙනි ගාන තුන්වෙනි ගාන හතරවෙනි ගාන පස්වෙනි ගාන 13 5 අභ්‍යාසයේ ඔන්න ඔය ගණන් ටික ඔයාලා පුතේ හදන්න ඕනේ ගෙදරදී හරිද ඔයාලා හදන්න ඕනේ ගෙදරදී එහෙමනම් අදට අපි අවසන් කරමු अवसान Yes, sir. Yeah.